නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්තානකෝ අනලසෝ ආපදාසුන වේදති අච්ඡින්ද බුද්ධි මේ දාවි So, nityang labate yasang pinwati. E gathav, Budhrajanan vahansa evin desanakaran laddha. Then, me vela vihatiyata, e gathav, tarmakdurtama vistara karano. Me gathavin uganvanne, gihi ho, pavili ho, නියම විදිහට ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට වෑයම් කරන තනත්තා විසින් ගත යුතු පියවර. මෙහි කියනවා උත්ථානකෝ අනලසෝ. නැගී සිටින ගතිය ඇති. හෙවත් උත්සාහවත්. එසේම අලසන වූ. ආපදාසම විද්දති. ඒ තනත්තා කොයිතරම් විපත්ති කරදර ඇති වුණත් කම්පිත වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ හෙල්ලුම් කන්නේ නැහැ තමන් යන මඟ ගමන් කරනවා අච්චිද්ද වුත්තිමේ ධාවි එසේම ඒතනස්සා සිදුරු නැති පැවතුම් නැති හේවත් නිවැරදි පැවතුම් ඇති කෙනෙක් නුවණ ඇති කෙනෙක් එබඳු තනත්තාගේ යස වැඩේ මේ ගාථාවේ ගිහි ඇත්තන් පිළිමද කොටස මමයි මා කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉහි ජීවිතේට මේ ගාථාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඉහි ජීවිතේ ගත කරන තනත්තා විසින් බලාපොරොත්තු වෙන්නට ඕන තමා නිරෝගව බොහෝ කලක් ජීවත් වෙන්න. ඇයි? ඒ විදිහට බොහෝ කලක් ජීවත් වෙන තනත්තා තමාට යහපත සිද්ධ කිරීමටත් අනුන්ට මෙහෙයක් කිරීමටත් පුළුවන්. එබැවින් කවර කෙනෙකු හෝ ඒ ජීවිතය ගත කිරීමෙහිදී බලාපොරොත්තු වෙන්නට ඕන පුළුවන් තරම් හොඳට බොහෝ කලක් ජීවත් වෙන්නට. ඒ ජීවිතය හොඳින් පවත්වා ගැනීමට උවමනා කරන එක අංගයක් තමයි. ගිහි ජීවිතය ගත කරන කෙනෙකු විසින් ඇති කරගත යුතු සම්පූර්ණ කළ යුතු ඒකාංගයක් තමයි වස්තුව හම්බ කිරීම. සමහර කෙනෙකු කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ධන ඉපයීම පහත් කොටසලා කෙනෙක් කියලා. එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගිහි මිනිසයා විසින් ධනය සැපය යුතු හැටි ධනය සැපීමේ අගය නොයෙක් විට වදා භෝගානි සම්සසූත්‍රෙහි උන්වහන්සේ වදාලා භෝග සම්පත් නැත්නම් වස්තුවේ ආනිසංස පහ ධනයේ ප්‍රයෝජන පහ ධනයේ වස්තුව හොඳට තියෙන තැනත්තාට බොහෝ කලක් නිරෝගව ලෙඩ රෝග නැතුව සැපසේ ජීවත් වන්නට පුළුවන් තමාට උමනා විදිහට හොඳට ගෙයක් දොරක් හදාගෙන ශරීර සනීපය රැකෙන විදිහට හොඳ පිරිසිදු ඇඳුම් පැළඳුම් දරමින් එසේම හොඳ ආහාර පාන වර්ග පාවිච්චි කරමින් ස්වල්ප වශයෙන් වුවත් අසනීපයක් හැදුනත් වහාම බේත් හේත් කරගනිමින් හොඳට ජීවිතයේ බොහෝ කලක් ගෙන යන්නට පුළුවන් වන්නේ ධනය තිබුණොත් තමයි. ධනය නැත්නම් ඔය කියන විදිහේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න අමාරුයි වැඩි කලක්. එබැවින් ධනය ඉපැයිය යුතුයි. ධනය හරිහම්බ කළ යුතුයි. තමාගේ බොහෝ කලක් සැපවත් ජීවිතය පවත්වා ගැනීම. මේ වස්තුවේ තිබෙන පළමෙනි වටිනාකම. පළමෙනි ප්‍රයෝජනය. ඊළඟට කවර කෙනෙකුන් විසින් වුණත් තමන්ගේ මාපියන් ජීවත්ව ඉන්නවා නම් ඒ මාපියනට සලකන්නට
පැවිදි වුණත් තමන්ගේ මාපියන් අසරණ වෙන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේ පින්දපාති කරලා වුණත් ඒ මාපියන්ට කන්න බොන්න දෙන්න. සමාත සිවුරු පිරිකර හදා ගැනීමට ගිහි පින්වත්න් දෙන්නා වූ ඒ වස්ත්‍ර පවා තමන්ගේ මාපියනට ඇඳුම් හදා දීමට සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ලැබිලා තිබෙනවා. අනෙකක් තබා අපි හිතමු මාපියෝ චක්‍රවර්ති රජ වෙලා ඉන්නවා කියලා. නමුත් ඒ චක්‍රවර්ති රජ වෙ ඉන්නා වූ මව හෝ පියා හෝ තමන්ගේ මහන වෙලා ඉන්නා වූ දරුවගෙන් ආහාර පාන ලබන්න කැමති නම් දරුවා පින්ඳ පාතෙන් ලබන ආහාර වළඳන්න කැමති නම් ගිය යුතු. ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ මාපිය උපස්ථානය ගැන කියලා තියෙන්නේ. ඒ නිසා වික්ෂුන් වහන්සේ කෙනෙකුන් විසින් ඒ විදිහට මාපියනට සැලකිය යුතු නම් ගිහි පින්වත්න් විසින් මාපියන්ට හොඳට සැලකිය යුතුයි කියන කාරය කියන්න දෙයක් නෙවෙයි. මහා මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මාතා පිතූ පට්ඨාන මවට පියාට උපස්ථාන කිරීම මංගල කාරණය. හෙවත් මෙලවදී පරලෝදී දියුණුව ඇති කරන කාරණය මාපිය උපස්ථානය. ඒ මාපිය උපස්ථානය හොඳට කරන්න පුළුවන් කමක් නැහැ වස්තුව සෑහෙන තරම් නැත්නම්. ඒ නිසා ධනය හම්බ කරන තැනත්තා ධනයෙන් ගත යුතු එක ප්‍රයෝජනයක් තමයි විශේෂයෙන් තමන්ගේ මවට පියට පියාට හොඳට උපස්ථාන කිරීම හොඳට සැලකීම. මේ පළමුවෙනි භෝගානි සම්පතේ ඊළඟට තවත් සැලකිය යුතු කරුණ මේ මවපියනට උපස්ථාන කිරීමෙහිදී ඒ පින්වතා දාන සීල භාවනා කියන පින් තුනම රැස් කරගන්න. මවපියනට ආහාර පාන ආදියෙන් සංග්‍රහය කිරීම ශ්‍රේෂ්ඨ වූ දානමය පින්කම. මාපියනට කෙයිකරෝ ඉන්නා වූ ගෞරව කරන්නා වූ ඒ දූ දරුවෝ යටත් පහත්කම දක්වනවා. මාපියන් ඉදිරියේ කිසිම නරක වචනයක් කතා කරන්නේ නැහැ. නරක විදිහට හැසිරෙන්නේ නැහැ. එබැවින් ලොකු හික්මීමක් ඔහු තුළ ඇති වෙනවා. මෙයින් ඔහු තුළ සීල ගුණය රැකෙන. සීලය කියන්නේ හික්මීම. එසේම භාවනා ගුණයත් ඇති වෙනවා. මාපියන් දකින දකින වෙලාවෙහි ඔහු තුළ ඇතිවෙන්නේ යහපත් දූ දරුවන් තුළ ඇතිවෙන්නේ අනේ මගේ මව්පියෝ ඉතා හොඳට සැපවත්ව බොහෝ කලක් ජීවත් වෙත්වා කියන හැඟීම. මොකද්ද මේක? මේක තමයි මෛත්‍රිය. ඒ නැවත නැවත ඇතිවීම තමයි මෛත්‍රියේ වැඩීම. මෛත්‍රී භාවනාව කරනවා එයි. ඒ වගේම මවට හෝ පියාට හෝ ස්වල්පයක්වත් කරදරයක් ඇති බව පෙනෙනකොට ඔහු තුළ කරුණාව ඇති වෙනවා. අනේ මේ මව නැත්නම් මගේ මේ පියා මේ කරදරයෙන් මේ දුකෙන් ගොඩගන්නේ කොහොමද කියන අනුකම්පා සහගත හැඟීම ඔහු තුළ පහළ වෙනවා. මේක තමයි කරුණාව. ඒ නැවත ඇති වෙනකොට කරුණාව වැඩෙනවා. මේ කරුණා භාවනාව. මාපියන්ගේ ශරීර සම්පත්තිය නැත්නම් ශරීර සනීපය දකිනකොට ඔහු සතුටු වෙනවා. මේක තමයි මුදිතාව. සමහර විටක සමහර මාපියන් තදපරුෂයි රෞද්‍රයි. සමහර විටක මහිත්කම් කම් කරනවා වැරදි වැඩ කරනවා. නමුත් දූ දරුවන් ඒවා දුටුවත් දැක්කත් ඒවට තරහ ගන්න හොඳ නැහැ. දුර්වලකම් කාතුල වුණත් තිබෙනවා. යහපත් දූ දරුවන් එබඳු තැනදී උපේක්ෂක වෙනවා මධ්‍යස්ථ වෙනවා. කොහොම නමුත් මේ මගේ මව නැත්නම් පියා මේ වරදින් මං මුදා ගන්නට ඕන හොඳ අතකට යොමු කරවන්නට ඕන කියන හැඟීම ඇති වෙනවා. මේ විදිහට මධ්‍යස්ථ බව ඔහු තුළ පහළ වෙනවා. උපේක්ෂාව ඇති වෙනවා. මේ විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණ හතර නැවත නැවත ඔහු තුළ ඇති වෙනවා. ඒ අවස්ථාවලදී මේ සතර බ්‍රහ්ම විහාර භාවනාව මේ විදිහට නිසි පරිද්දෙන් මාපියන උපස්ථාන කරන
ඒ සත්පුරුෂ මනුෂයා තමා රැස් කරගත්තා වූ ධනෙන් විශාල ප්‍රයෝජනයක් සිදු කරගන්න. ඊළඟට දෙවැනි ප්‍රයෝජනය මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා වස්තු හම්බ කරන තැනැත්තා තමාගේ භාර්යාවට හොඳින් සලකන්න ඕන. දූ දරුවනට හොඳින් සලකන්නට ඕන. මසුරුකම් කරන්න හොඳ නැහැ. ඒ අයට උමනා කරන ඇඳුම් පැළඳුම් කෑම්බීම් ආදී අවශ්‍ය දේ සම්පූර්ණ කර දෙන්න ඕන. නොමසුරුව මේක ලොකු පින්කමක්. සමහර කෙනෙකු කල්පනා කරනවා ස්වාමි පුරුෂයා භාර්යාවට හෝ දරුවනට හෝ සලකන එක පවුලේ යුතුකමක් කියලා. පවුලේ යුතුකමක් තමයි. එසේවත් ඊටත් වඩා දෙයක් ඒක මහා පින්කමක්. මහා මංගල සූත්‍රයේ උගන්වන්නේ පින්කම. පුත්තදාරස්ස සංඝහෝ කියලා මහා මංගල සූත්‍රයේ වදාහ. පුත්ත කියන්නේ දූ දරුවන්. දාර කියන්නේ භාර්යාව. දූ දරුවනටත් භාර්යාවටත් ස්වාමි පුරුෂයා හොඳින් සංග්‍රහ කරල යුතුයි. ඒ හොඳින් සංග්‍රහ කිරීම මංගල කාරණය. මංගල කාරණය කියන්නේ මෙලොව පරලොව දෙකේ දිනුවට හේතු වෙන කාරණයක් කියලා මම වරක් කිව්වා. ඉතින් ස්වාමි පුරුෂයා භාර්යාවට හොඳින් සැලකීම කොහොමද පිනක් වෙන්නේ? දරුවන්ට හොඳින් සැලකීම පිනක් වෙන්නේ කොහොමද? මේක අනුග්‍රහ බුද්ධිමය දානයි. අනුකම්පාව පෙරදරි කරගෙන දෙන දානයි. මා නොසලකතොත් මේ භාර්යාවට කාගේ පිහිටද? මා නොසලකතොත් මේ දරුවන්ට කාගේ පිහිටද? මම පිහිට වෙන්න ඕන. මේ හැඟීම යහපත් කරුණාවන්ත ස්වාමි පුරුෂයා තුළ තියෙනවා. ඉතින් මේ අනුග්‍රහ බුද්ධියෙන් හෙවත් කරුණාව පෙරදරි කරගෙන දෙන දානෙන් තමයි භාර්යාවට දරුවන්ට කරන වියදම. ඔන්න දානමේ පින්කම සම්පූර්ණ වෙන්නේ. ඊළඟට යහපත් ස්වාමි පුරුෂයා කිසි කලක භාර්යාවට සදපරුෂ වචනෙන් කතා කරන්නේ නැහැ. නොසරුප් අන්දමින් හැසිරෙන්නේ නැහැ. රෞද්‍ර අන්දමින් ක්‍රියා කරන්නේ නැහැ. හොඳ වචන කතා කරන්නේ. හොඳ විදිහට හික්මීමෙන් පවතින්නේ, සිල්වත්ව පවතින්නේ. දරුවන් ඉදිරියේදී නුවණ ඇති ස්වාමියා, නුවණ ඇති පියා කිසි කලක නරක වචන කතා කරන්නේ නැහැ. අයෝග්‍ය අන්දමින් හැසිරෙන්නේ නැහැ. ඒ තනත්තා පරිස්සම් වෙනවා. දරුවන් හොඳට හික්මවා ගන්නට බෑ. තමා නරක විදිහට පැවතුනොත් නරක වචන කතා කළොත් මේ බව කල්පනා කරන ඒ සත්පුරුෂ මනුෂයා පුළුවන් තරම් පරිස්සම් වෙනවා. තමන්ගේ භාර්යාවගේ හිත නොරිදවන්න, දරුවන් නොමග නොයවන්න පරිස්සම් වෙනවා. පරිස්සම් වීමෙන් ඔහු තුළ උසස් සීල ගුණේ රැකෙනවා. අර දානේ වගේම සීල ගුණයත් ඔහු තුළ ඇති වෙනවා. ඊළඟට තමන්ගේ භාර්යාව දරුවන් ගැන ඔහු හිතන්නේ අනේ මේ අය සපවත් වෙත්වා කියන එකයි. හැමතිස්සේම ඔහු තුළ ඇති වෙන හැඟීම ඒකයි. මොකද්ද මේක? මේක තමයි මෛත්‍රිය. ඒ ඇත්තන් යම්කිසි කරදරයකට, දුකකට, අසනීපයකට, ලෙඩකට පත් වෙලා ඉනවා නම් අනේ මේ අය මම කොහොමද ගොඩගන්නේ මේ ලෙඩින් කියලා ඔහු තුළ කරුණාව ඇති වෙනවා. ලෙඩ සනීප වෙනතුරුම නිතරම ඒ කරුණා ගුණය ඔහු තුළ වැඩෙන. ඔන්න කරුණා භාවනාව දූ දරුවන් අරමුණු කරගෙන, භාර්යාව අරමුණු කරගෙන ඔහු තුළ පහළ වෙන හැටි. ඒ වගේම දරුවන් හොඳට ඉගෙන ගැනීම ආදියෙන් දියුණු වෙනකොට සතුට වෙනවා. භාර්යාව සැපවත්ව ඉන්නවා දකිනකොට සතුට ඇති වෙනවා. මොකද්ද මේ සතුට? මුජිතාව. යම් විදිහකින් භාර්යාවගේ නොහික්මමක් හෝ වැරදි වරදක් දුටුවොත්, දරුවන්ගේ වරදක් දුටුවොත් ඒ සත්පුරුෂයා කිපෙන්නේ නැහැ. මධ්‍යස්ථ වෙනවා. කොහොම හරි ඉවසන්න පුරුදු වෙනවා. මේ ඇත්තන්ට පන් රෞද්‍රකම් පාන්න අරකයි. තර්ජනය කරන්න හොඳ නැහැ. නපුරුකම් පාන්න හොඳ නැහැ. මම මධ්‍යස්ථව. ඔවුන් කරන වරද මම පිළිගන්නේ නැහැ. නමුත් මම ඒකට කුපිත වෙන්නේ. මධ්‍යස්ථ වෙමින් මවුන් ඒ වරදින් මුදා ගන්නා මගක් මම හිතන්නට ඕන. කෙසේ නමුත් ඔවුන් එබඳු වැරදි නැවත නොකරන විදිහට ඔහු ක්‍රියාමාර්ගයක් ගන්නවා. කල්පනා සහිතව. එහිදී ඔහු තුළ ඇතිවෙන්නේ මධ්‍යස්ථතාව, උපේක්ෂාව. එන බොහෝ සෙයින් ඇතිවෙනවා ඔවුන් ඒ නිසමකට එනතුරු. කුපිත වෙන්නේ නැහැ. ඉවසීම ඔහු තුළ නැගෙනවා. මේ විදිහට අර දරුවන් භාර්යාව අරමුණු කරගෙන ඔහු තුළ
දානමය පින. සීලමය පින. භාවනාමය පින. ගෙදරදීම හැදෙන. ඇති වෙනවා. ඔන්න දාන සීල භාවනා පින් හැදෙන හැටි. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. පුත්ත දාරස්ස සංඝහෝ. අමදර්වන්ට සංග්‍රහය කිරීම. මෙලව ජීවනවටත් පරලොව දියුණුවටත් උපකාර වන පින්කමක්ය. හෙවත් මංගල කාරණයක් කියේ. ඔය වස්තුවෙන් වස්තු හම්බ කිරීමෙන් කෙනෙකු කරන්නා වූ දෙවැනි පින්කම. ඊළඟට තුන්වැනි පින්කමක. බුදුරජාණන් වහන්සේ වදාළා. නෑ මිතුරන්ට සංග්‍රහ කළ යුතුයි. ඥාති මිත්‍රයනට සංග්‍රහ කළ යුතුයි. ඥාතකානංච සංඝව ගියාප තැන නෑ එනොත් මිත්‍ර එනොත් දෙගොල්ලම අහුවෙන. ධනය හරි හම්බ කරගත්තු මනුෂ්‍යයා කරා දුප්පත් නෑදෑයන් එනවා. එසේම යම් යම් උදව්වක් බලාගෙන ඔහුගේ මිත්‍රයන් පවා එනවා. කරදරයක් ඇති වෙච්ච විටක තමාට පුළුවන්කම තිබේ නම් නොමසුරුව ඒ ඇත්තනට ඒ උපකාරය කරන්නට ඕන. ඒ නායකට නැත්නම් මිත්‍රයෙකුට ගෙදරට ආවිතක වතුරුපදකින්වත් සංග්‍රහය කිරීමේදී ඇති වෙන්නේ මොකක්ද? අනුග්‍රහ බුද්ධිමය දාන චේතනාව. දීමක් ඒක. හිතවත්ව දෙන දීම. ඒ ඇත්තන් ඉදිරිහි තමා නරක විදිහට හැපිරෙන්නේ නැහැ. කතා කිරීමේදී පරිස්සම් වෙනවා වුන්ගේ හිත නොරිදෙන විදිහට හොඳින් කතා කරන්න. බොරු කියන්නේ නැහැ වුන් රවටන්න. ඔවුන් බේද කරන්න කේලම් කියන්නේ නැහැ. කිසිසේත් ඔවුන්ගේ හිතර දෙන පරුෂ වචන කතා කරන්නේ නැහැ. ඔහුගේ කට රැක ගන්නවා ඔහු. එසේම තමන්ගේ ශරීරයෙන් කිසිම වරදක් කලකෝලහල කිරීම ආදිය එබඳු ක්‍රියාවක් කරන්නේ නැහැ. ඔවුන් සන්තක දෙයක් පැහැරගන්නේ නැහැ. මොන සතියකින්වත් ඔහු තමන්ගේ කායික ක්‍රියා මාර්ගයත් නොමග යවන්නේ නැහැ. නෑයන් මිත්‍රයන් අරමුණු කරගෙන ඔහු පුළුවන්තරම් පරිස්සම් වෙනවා. සත්පුරුෂ මනුෂ්‍යයා එහෙමයි. නුවණැති මිනිහා ඒ විදිහයි. ඔවුන් දකින දකින හැම විටකම ඔවුන්ගේ අභිවෘද්ධිය දියුණුව පතන හිතේ ඇති වෙනවා මගේ නෑ යෝසුපත් වෙත්වා. මගේ මේ යාළුව සැපවත් වෙත්වා. දිනුවෙත්වා ඔය හැඟීම සත්පුරුෂ මනුෂ්‍යයා තුළ තියෙන. ඒක තමයි නියම මිත්‍ර ගුණය. නියම ඥාති සංග්‍රහය. ඒ වගේම ඔවුන්ට දුකක් කරදරයක් ඇති වෙච්ච විට ඔහු තුළ අනුකම්පාව ඇති වෙනවා. මොවුන්ට මා උපකාර කරන්න ඕන. මොවුන් මේ කරදරෙන් දුකෙන් මුදා ගන්නට ඕන කියන හැඟීම ඇති වෙනවා. මොකද මේක කරුණාව. එසේම ඔවුන්ගේ දියුණුව දකින දකින හැම මොහොතේම ඔහු සතුටු වෙනවා. මුජිතාව. ඔවුන්ගේ වරදක් දුටුතැන කුපිත වෙන්නේ නැහැ. මධ්‍යස්ථව කොහම නමුත් මේ වරදින් මොවුන් මුදා ගන්නට ඕනෑ කියන හැඟීම ඇති වෙනවා ඔහු තුළ. නොවන ඇති සත්පුරුෂ මනුෂ්‍යයාගේ පැවැත්ම ඔහොමයි. ඒක උපේක්ෂාව. මෙසේ නෑයන් මිතුරන් අරමුණු කරගෙන ඒ ඇත්තන් නිසා ඒ ඇත්තන් ඇසුරෙන් නියම විදිහට ජීවත් වෙන සත්පුරුෂයා ධනවත් සත්පුරුෂයා දාන සීල භාවනා කියන පින් තුනම රැස් කරගන්නවා ඒ ඥාති මිත්‍ර සංග්‍රහයි. ඔය ධනෙ රැස් කරගත්තු තැනැත්තා ධනෙන් කරන වැඩ ඊළඟට දුගී මගී යාචක අසරණ අය ඔහු කරා ආවා නොමසුරව ඔවුනට සංග්‍රහය කරන කලබන වෙලාවක් නම් කන්න බොන්න දෙන ඔවුනට වෙන යම් කිසි උමනාවක් ඇත්නම් අඩුපාඩුවක් ඇත්නම් ඒ අඩුපාඩුව තමන්ගේ ශක්ති පරිච්ඡෙන් සම්පූර්ණ කරන්න වෑයම් කරනවා. මෙහිදී ඒ දුගී මගී අසරණයන් අරමුණු කරගෙන ඔහු තුළ ඇතිවෙන්නේ දානමය කුසල චේතනාව. අනුග්‍රහ බුද්ධිමය දානය ඔහු දෙන්න. ඊළඟට කිසි කලක එබඳු සත්පුරුෂයා ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහය කිරීමේදී පද පර්ශ වචන පාවිච්චි කරන්නේ නැහැ. සැර කරන්නේ නැහැ. එලව ගන්නේ නැහැ. පුළුවන් තරම් ඉවසමින් ඔවුන්ගේ දුක දකිමින් ඔවුන්ගේ දුක තමන්ගේ දුක වගේ දකිමින් අනුකම්පා සීලව කරුණාව පෙරදරි කරගෙන ඔවුන් පුළුවන් තරම් සතුටු කරන්න වෑයම් කරනවා. ඔවුන්ට හිතවත් වෙනවා.
ඒ හිතවත් බව මෛත්‍රිය ඔවුන් කෙරෙහි කරුණාව අනුකම්පාව අර කරුණා ගුණය ඔවුන්ගේ නොහික්මිතිකම් දරදරුකමක් දුටුවම කුපිත වෙන්නේ නැහැ මැදිස්සව ඔවුන් හොඳ මගේ යවන්න ඔවුන්ට කරුණ කියා දෙන එහෙම අවස්ථාවක් ලැබුණා කිසිසේත් කුපිත වෙන්නේ නැහැ උපේක්ෂා ගුණය උතුල ඇති වෙනවා තමන් දෙන දේ අරගෙන ඒගොල්ලෝ බොහොම සතුටු වෙනවා දකින්න කොට තමාත් සතුටු වෙනවා මගේ දීමනාවෙන් මේ මිනිස්සුන් සැපවත් වෙනා නේද ස්වල්ප වේලාවකටවත් කියලා ඔහු ඒ සතුට ඇති කරගන්න බොහොම බලාපොරොත්තු වෙනවා ඒක මුජිතා ගුණය මේ විදිහට ඒ දුගී මගී යාචකාදීන් අරමුණු කරගෙන මෛත්‍රී කරුණා මුජිතා උපේක්ෂා ගුණ ඔහු වඩන මේ අන්දමින් දාන සීල භාවනා කියන ගුණ ඒ දුගී මගී යාචකාදීනට සංග්‍රහය කිරීමේදී ඔහු තුළ ඇති වෙනවා ධනවත් වූ මිනිසයා විසින් කළ යුතු එක යුතුකමක් වය රැස් කරගත යුතු එක මහා පින්කමක් වය ඔය වස්තු හම්බ කිරීමේ හතරවෙනි ආනි සම්සේ නැත්නම් හතරවෙනි වටිනාකම හතරවෙනි ප්‍රයෝජනය ඊළඟට ඔහු විසින් කළ යුතු තව යුතුකමක් තියෙනවා ධනවත් වූ ගිහි මිනිසයා විසින් කළ යුතු යුතුකම මොකද්ද ගිහි ගය අත්හැර දමන බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම තමන්ගේ ජීවිතේ කැප කර මේ ධර්මේ මා ඉගෙන ගන්නට ඕන ඉගෙනගෙන පිළිපදින්නට ඕන මට හැකි පමණින් අනිත් අයත් මේ ධර්මයට අනුකූලව මේ ධර්මයට එකඟව පවතින විදිහට සලස්වන්නට ඕන උගන්වන්නට ඕන කියන්නට ඕන බණ කියන්නට ඕන ඔවුනට සිල් රකින්න උපදෙස් දෙන්නට ඕන ඔවුන්ව වාසිල් රක්වන්නට ඕන ඔවුන් දවා භාවනා කරවන්න ඕන මේ යුතුකම මා විසින් ඊට කළ යුතුයි කියන හැඟීම ඒ ගිහිගේ අත්හැර දාලා පැවිදි ජීවිතයට බැස්සා වූ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ අත්තන්ගේ ඒ භික්ෂු ජීවිතය තමන් පිණිස පමණක් නොවේයි තමන් උසස් ගුණ ධර්ම රැස් කරමින් නිවන අතට ගමන් කිරීම පමණක් නෙවෙයි ඒ සමගම විශාල පිරිසකට සේවයකුත් ඒ ඇත්තන් කරන ඒ ඇත්තනට අර ගිහි පින්වතුන් මෙන් වෙලෙහෙන දාම් කිරීම ආදියෙන් රැකිර කියා කර කර ඒව කර කර ඔය වැඩේ කරන්න බෑ තමන් යම් උසස් ජීවිතයකට කැප වුණා නම් ඒකම ඇත්තන් කර සිල් රකිනවා භාවනා කරනවා තමන් දන්නා වූ ධර්මයෙන් අනුන්ට යහපතක් සලසනවා ඒවත් මහ ජනතාවට විශාල මෙහෙයක් කරනවා ඉතින් ඒ ඇත්තනට උපකාර කිරීම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දිගින් දිගට පැවැත්වීමට කරන උපකාරය උන්වහන්සේලාගේ සීල් ආරක්ෂා කිරීමට අනුබල දීම උන්වහන්සේලාගේ භාවනා ගුණ වැඩි වීමට අනුබල දීම එසේ කිරීමෙන් ඒ ගිහි පින්වතුන්ට මහ විශාල පින් ගොඩක් රැස් වෙනවා ඒ සිල්වත් ගුණවත් සංඝයා වහන්සේට දන් දීමෙන් පූජා බුද්ධියෙන් දෙන දානමය මහා පින රැස් කර ගන්නවා. උන්වහන්සේලා දකින දකින හැම මොහොතකම අනේ උන්වහන්සේ සුවපත් වෙත්වා. හොඳ සනීපෙන් බොහෝ කලක් ලෝකාර්ථ චර්යාව පිණිස තමන්ගේ අභිවෘද්ධිය පිණිස හේවත් ආත්මාර්ථ අභිවෘද්ධි ආත්මාර්ථ සිද්ධිය පිණිස සුවපත් වෙත්වා කියන හැඟීම අර ගිහි පින්වතා තුළ ඇති වෙනවා. ඒ හාමුදුරුවන්ගේ මහානකම හොඳින් කරගනිත්වා එසේම ලෝකයාට මුන්වහන්සේගෙන් සේවයක් සිදු වේවා ඒ නිසා මුන්වහන්සේ සැපසේ හොඳට බොහෝ කලක් ඉන්නට ඕනෑ කියන හැඟීම සැලහැව ඇති ශ්‍රද්ධාව ඇති සත්පුරුෂ ගිහි මිනිසයා තුළ ඇති වෙනවා ඒ ධනවත් පින්වතා තමාගේ ධනයෙන් උන්වහන්සේලාට සංග්‍රහය කරන මේ හොඳ අදහස උඩ උන්වහන්සේ ඉදිරියෙහි කිසි කලක නොසරුප් විදිහට පවතින්නේ නැහැ වැරදි විදිහට නරක වචන කතා කරන්නේ නැහැ. රළු පරිශ විදිහට කතා කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. රවටන්නේ නැහැ. උන්වහන්සේලාගේ බෙහෙදයට වැඩ කරන්නේ නැහැ. හැමතිස්සෙම සංඝයාගේ සාමග්‍රියය පිණිස ක්‍රියා කරනවා. සංඝයාගේ යහපත අභිවෘද්ධිය පිණිස ක්‍රියා කරනවා. ඉතින් ওই විදිහට ඒ පින්වතා තමන්ගේ වාග් සංවරය කට රැක ගැනීම හොඳින් කරගන්නවා සංඝයා ඉදිරියෙහි. එසේම කයනොත් උන්වහන්සේලාට වතාවත් කරනවා
වැඳුම් පිදුම් කරනවා යටත් පහත් බව දක්වනවා එසේ කායික වතාවත් කිරීමෙන් සමන්තුර නිහතමාන ගුණය ඇති වෙනවා වෙනින් මොන කෙනෙකුටවත් ඔළුව පාත් නොකරන ඒ පින්වතා අර භික්ෂුන් වහන්සේ ඉදිරියෙහි කුඩා සාමණේර නම ඉදිරියෙහි සමන්ත වඩා බොහෝම වයසින් පවා බාල බගදා සමන්තරන් දැන්වකුත් නැති එදා මහන වූ ඒ කුඩා සාමණේර නම ඉදිරියෙහි දන ගහලා වඳිනවා මේන් තමන් තුළ අර හටගන්නා මානයට තමාම දඬුවම් දෙනවා ඒ මානෙත් ඔහු තුළ නැති වෙනවා අර සාමණේර නම දකිනකොට මේ විදිහට අර මානෙන් පවා වෙන් වෙමින් ඔහු තුළ ගුණ ධර්ම වැඩෙන මෙසේ භික්ෂුන් වහන්සේ ඉදිරියෙහි භික්ෂුන් වහන්සේ දුටුවම ඒ ඇත්තන් තුළ අර දානමය කුසල චේතනාව පමණක් නෙමෙයි සීල ගුණයක් වැඩෙනවා උන්වහන්සේලාගේ අභිවෘද්ධිය පතනවා ඒ මෛත්‍රිය උන්වහන්සේලාට දුකක් අසනීපයක් කරදරයක් වුණාම අනුකම්පා කරලා උන්වහන්සේලා මේන් ගොඩ ගන්න හිතනවා කරුණාව උන්වහන්සේලා සාර්ථකව තමන්ගේ ශාසනික මෙහෙය කරගෙන යනවා දකින්නකොට වඩා වඩා සතුටු වෙනවා මුජිතා ගුණය එසේම ඒ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ යම්කිසි වරදක් ඇති වෙනවා ප්‍රත්‍යඥ දෝෂය නිසා සමහර විටක කොතරම් උසස් භික්ෂුවකගේ උගත් භික්ෂුවකගේ තුල වුණත් යම් යම් වැරදි ඇති වෙන්නට පුළුවන් රහත් වෙනතුරුම යම් යම් දුර්වලකම් ඇති වෙනවා රහත් වුණයින් පස්සේ ඒ සියල්ලෙන් මිදෙන්නේ ඒ නිසා ප්‍රත්‍යඥ කාලයේදී සෝවාන්ව ඉන්න භික්ෂුව ඒ සෝවාන් වූ අයින් පස්සේ වත් සබුදාගාමි වූ භික්ෂුවගේ වත් ඇතැම් විටක අනාගාමි භික්ෂුවෙන් වුණත් සුළුසුළු වැරදි සිදු වෙන්නට පුළුවන් රහත් වුණාමයි ඒ සියල්ල නවතින්නේ ඒ නිසා එබඳු වරදක් දුට තැන මේ නොරහත් වූ බැවින් මේ දුර්වලකම උන්වහන්සේ තුළ ඇති වුණේ කියලා ඒක තේරුම් අරගෙන උන්වහන්සේ මෙබඳු වැරදි වලින් මම මුදා ගන්න ඕන උන්වහන්සේට ආදරෙන් ගෞරවයෙන් මම කතා කරලා පෞද්ගලිකව කතා කරලා ඒ වැරදින් මිදෙන්නට මම කරුණ කියන්නට ඕන ඔය විදිහට හිත හදාගෙන උපේක්ෂක ගුණය ඇති කරගන්න මෙසේ භික්ෂුන් වහන්සේ දැකලා භික්ෂුන් වහන්සේගේ ආශ්‍රයෙන් දාන සීල භාවනා කියන පින් තුනම රැස් කරගන්නවා අර ශ්‍රද්ධාව ගිහි ධනවතා සුප්පතාට වුණත් පුළුවනි තරමත් දුරට ඒක නමුත් ධනවතාට ධනය තියෙනවා තියෙන නිසා ඉතාම හොඳට හිතේ හැටියට අර දාන සීල භාවනා කියන පින් තුනම ඒ පූජ්‍ය භික්ෂුන් වහන්සේගේ ආශ්‍රයෙන් සිදු කරගන්නට පුළුවනි මේ ධනය රැස් කරන්නා ලබන්නා වූ පස්වෙනි ආනිසංසය මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධන සැපයෙහි අගය පහක් පදා ඊළඟට උන්වහන්සේ වදාලා ඒ සැපයන්නා වූ ධනය කෙසේ සැපිය යුතුද ධන සැපයන ක්‍රමයක් උන්වහන්සේ වදාලා ඒ ධන සැපයන ක්‍රමය ඉතා කොටින් මා කියා දෙනවා එක් දවසක් උජ්ජයි කියලා එක්තරා බ්‍රාහ්මණෙක් දුප්පත් බමණෙක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භගවත් ගෞතමයන් වහන්සේ මම යනවා ඈත පළාතකට. මං දුප්පතෙක් මොකවත් හරි හම්බ කරගන්න. මගේ රටේ ඉන්නේ කරන්න බෑ ඒක. මට ආරංචි වහන්සේ බොහොම සමර්ථෙක් කියලා උපදෙස් දෙන්න. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නෙමෙයි අබෞද්ධයෙක්. ඒ නිසා තමයි අර ගෞතමයන් වහන්සේ කියලා කතා කරේ. ඉතින් ඔබ වහන්සේ මට ගුරුකමක් දෙන්න ඕන. මේ ධනය හරිහම කරන්න මොන මොන අංග වලින් මා සම්පූර්ණ විය යුතුද? මං කොහොමද පොහොසත්ෙක් වෙන්නේ? කරන රැකියාවෙන් මා පොහොසත් වෙන්න මොන මොන අංග වලින් මා සම්පූර්ණ විය යුතුද? අන්න ඒක මට කරුණා කරලා කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි මං කියා දෙන්න. පළවෙනි කාරණය. උත්ථාන සම්පදාව. උත්ථාන ගුණය ඇති කරගන්න උත්සාහවත් වෙන්න පසුබට වෙන්න එපා මේ දැන් අවුව වැඩි කියලා කම්මැලි වෙන්න එපා දැන් සීතල වැඩි කියලා අලස වෙන්න එපා උත්සාහින් ක්‍රියා කරපන් අවුව වැස්ස මේ කොයි වටත් තමයි ශරීරේ හුරු වෙන විදිහට ක්‍රමයෙන් පුරුදු වෙන එතකොට අවුව ආවත් බය වෙන්න දෙයක් නැහැ වැස්සාවත් බය වෙන්න දෙයක් නැහැ ඒ වට නොපුරුදු නම් තමයි අසනේ පැහැදෙන මේ කාරණේ බුදුරජාණන් වහන්සේ සලකලා වදාලා අවු වැසන බලා උත්සාහවත් ක්‍රියා කරපන් මොන කරදරයක් ආවත් ඉදිරියටම ඵලයෙන්
මේක තමයි උත්හාන සම්පදා. ඊළඟට හම්බ කරන ධනය රැක ගන්නට තරම් පරිස්සම් වෙන්නට ඕන. ආරක්ෂා සම්පදා ආරක්ෂා සම්පත්. ධනේ විනාශ වෙන මාර්ග තියෙනවා බොහෝ. සූදුවට ඇබ්බැහි වුණොත්, මත්පැන් බීමට ඇබ්බැහි වුණොත්, සල්ලාලකමට ඇබ්බැහි වුණොත්, තවත් හොයක් නැයි ධන විනාශ වෙන නානාවිධ මාර්ග තිබෙනවා. ඒ වාට වැටුණොත් තමා දන්නේම නැහැ. කොයිතරම් ලක්ෂපතියෙකුනත් ඉතාම ස්වල්ප කාලයකින් දුප්පත් බවට පත් වෙනවා. ඒ නිසා හම්බ කරන්නා වූ ධනය නිතරම ආරක්ෂා කර ගැනීමට තමා එළඹ සිටියෙන් යුක්ත වෙන්න ඕන, කල්පනාකාරී වෙන්න ඕන. වියදම් කිරීමේදී මොනවටද මේ වියදම් කරන්නේ? මොකද මේකෙන් ඇති වැඩේ කියලා වියදම් කරන්න ඉස්සෙල්ලා ඒ කරන වියදම ගැන කල්පනා කරන්න. ප්‍රයෝජනවත් දෙයකට මේ නිෂ්ඵල දෙයකට ධනය නාස්ති කරන්න ඕන නැහැ සත්‍යයක්. මේ කරන කාරණේ කල්පනා සලකපු බුදුරජාණන් වහන්සේ ආරක්ෂ සම්පදාවත් සම්පූර්ණ කරගනින් කියලා වදාලා ඒක විස්තර කර දුන්නා. ඊළඟට තුන්වෙනි කාරණේ සමචර්යාව. හම්බ කරන පමණට පමණ බලාගෙන වියදම් කර. සමහර කෙනෙක් ටිකක් හම්බ කරලා මොකවත් හරි මොකවත් ධනෙ එක වුණාම හිතනවා ලක්ෂපතියන් වගේ තමා ජීවත් වෙන්න, ලක්ෂපතියන් වගේ අඳින්න පළඳින්න, ගමන් බිමන් යන්න, දුව දරුවන් සරසන්න, කොහොම ලෑස්ති වෙනවා. ඉතින් උසස් තත්වයකින් ඉන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අර හම්බ කරන මුදල මදි. ඒ තත්වේ රකින්න වෑයම් කිරීමේදී මොකද වෙන්නේ? ණය වෙන්න වෙනවා. අන්තිමේදී හැමදාම ණය බරින් බරටපත් වෙලා අන්තිමේදී හිඟවනට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සමචර්යා හම්බ කරන ප්‍රමාණය බලාගෙන වියදම් කරන්න. එක් තැනකදී උන්වහන්සේ වදාළා හම්බ කරන ධනය හතරට බෙදා ගන්න. එයින් එක පංගුවක් තමන්ගේ කෑම බීම ආදිය සඳහා යොදන්න. තමන් කරන රැකියාවට පංගු දෙකක් යොදවන්න. අනිත් පංගුව තැන්පත් කරන්න. මේ කාලේ හැටියට කියොත් බැංකුවක තැන්පත් කරන්න. ඒ කාලේ නම් නිදන් කරනවා. කවදා හරි විපත්තියක් ආපදාවක් කරදරයක් ඇති වෙච්ච දාට අර නිදන් කරපො නැත්නම් අර බැංකුවේ තැන්පත් කර මුදල් අරගෙන ආය රැකියාව පටන් ගන්න පුළුවන්. හම්බ කරන ධනය ওই විදිහටයි වියදම් කරන්න ඕන. ඉතින් මේක තමයි සමචර්යා. හම්බ කරන පමණට වඩා වියදම් කරන්න කියොත් ඒක විසමචර්යා. ඉතින් උන්වහන්සේ වදාලා සමචර්යාව පුරුදු කරගන්න. ඊළඟට කල්යාණ මිත්‍රතා. ටිකක් මොකවත් හරි හම්බ කරගන්නකොට යාළුවෝ ලෑස්ති වෙනවා. ඒ මනුෂ්‍යයා හරවටලා මේ දෙයට ඔහු වියදම් කරවලා ඔහු සමග ප්‍රීත වෙන්න. නානාවිද විකාර වැඩවලට ලෑස්ති කරන්න වෑයම් කරනවා. බීමට මත්පැනට මත්පැන් බීමට සූදුවට ඔය නොයෙක් දෙයට ඔහු ඇබ්බැහි කරවන්න වෑයම් කරනවා. ඔහුගෙන් පුළුවන් තරම් ඔහු රවටලා කඩාගෙන වෑයම් කරනවා නරක යාළුවෝ ඇති වුණාම. ඒ නිසා නරක යාළුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. පව් කරන මිනිහෙකුත් එක්ක යාළු වෙන්න එපා. ඔහුත් එක්ක ආශ්‍රය කරන්න එපා. පුළුවන් තරම් තමා හම්බ කරන දේ කඩා වඩා ගන්න බලාපොරොත්තු නොවන තමා කෙරේ අනුකම්පා කරලා තමාගේ හරි හම්බ කිරීමට තව තවත් අනුබල දෙන උපදෙස් දෙන යහපත් කල්යාණ මිත්‍රයෙකු හොඳ ගුරුවරයෙකු හොඳ යහපත් පුරුෂයෝගේ හොඳ යහපත් එක්කෙනෙක් හෝ කීප දෙනෙක් හෝ ආශ්‍රය ලැබන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ විදිහේ හොඳ මිත්‍රයෙක් හොයාගන්න බැරි නම් තනියම තමන් ඒ කටයුතු කරගන්න ඕනේ. නෝචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදි විහාර දීරං යන ආදීන් බුදුහාමර දාලා නුවණැති යහපත් මිත්‍රයෙකු ලබා ගන්න බැරි නම් තනියම ඉන්න එක හොඳයි කියලා. පුළුවන් නම් යහපත් කල්‍යාණ මිත්‍රයෙකු හෝ කීප දෙනෙකුගේ ආශ්‍රය ලැබීම බොහොම හොඳයි. ඒවත් උපදෙස් දෙන හොඳ ගුරුවරයෙකු ආශ්‍රය කිරීම බොහොම හොඳයි. මේ කර්ම හතරම ඇති කරගන්න. උත්හාන සම්පදා, ආරක්ෂ සම්පදා, සමචර්යාව, කල්යාණ මිත්‍රතාව. මෙන්න මේ කර්ම හතර ඇති කරගෙන මේ කරුණු අංග හතරෙන් යුක්තව උඹ කරන රැකියාවක් කරපන්. ස්වල්ප කලකින් ඔබ මහා ධනවතෙක් වේවි. මේ වචනේ පිළිගත්තු උජ්ජය බ්‍රාහ්මණයා ඈත රටකට ගොහින් ඒ විදිහටම බොහොම පරීක්ෂකාරීව තමා කිසියම් රැකියාවක් කරලා ස්වල්ප කලකින් මහා ධනවතෙක් ආවා. ඉතින් නොයෙක් තමදී බුදුරජාණන් වහන්සේ ඔය
උත්හාන සම්පදා ආදිය ධනයි හම්බ කරන මිනිසයා තුළ ඇති කර ගත යුතුයි කියලා අවධාරලා තිබෙනවා. ව්‍යාග්‍රපද්‍ය සූත්‍ර ආදී සූත්‍රවල. ඉතින් මෙසේ බුදුරජාණන් වහන්සේ ධනයේ අගය යෙහි මිනිසයා විසින් ධනයේ පරිහරණය කළ යුතු හැටි. ඔහු ධනයේ හරි හම්බ කළ යුතු බව එය නිස්පරිද්දෙන් වියදම් කළ යුතු බව වෙන වචනකින් කියද්දී තමාගේ යහපත වෙනස තමාගේ බොහෝ කලක් සැපසේ ජීවත් වීම වෙනස වියදම් කළ යුතුයි අනුන්ගේ යහපතට වියදම් කළ යුතුයි අනුන් කිව්වේ මව්පියෝ දූ දරුවෝ දුගී මගී යාචකයෝ තවත් ධනෙන් පිහිට බලාපොරොත්තු වන අය එසේම පූජ්‍ය පක්ෂයේ තමා විසින් වන්දනමාන සුද පූජා ආදීන් සත්කාර කළේ තමන්ගේ අනුන්ගේ යහපත වෙනස මේ ධනෙ වියදම් කළ යුතුයි මසුරුකම් නැකළ යුතුයි ධනෙ හම්බ කිරීමේ පරමාර්ථය ඒකයි ඒ අර වෙන ධනය හම්බ කිරීමෙන් වෙන වැඩක් නැහැ. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ භෝග සම්පත්වල අගේ වදාලා භෝගානි සම්සූත්‍රයේ මේ වදාරලා තියෙනවා. ඊළඟට ඒ ධනය හරි හම්බ කරන හැටි හරි හම්බ කරන ආතුල සම්පූර්ණ යුතු අංග හතර ඊළඟට වදාරා මා දැන් කියපු විදිහට. මේ විදිහට ජීවිතය ගත කරන තැනත්තා තමයි අර මා මුලින්ම කියපු ගාථාවෙහි උත්ථාන සම්පත්‍යෙන් යුක්ත රත්නත්තා උත්ථානක තැනත්තා ඔහුගේ යස සම්පූර්ණ වෙනවා ඒ ගාථාවෙන් කියපු අනික් කාරණා ටිකත් ඔහු උත්ථාන වීරියෙන් ක්‍රියා කරනකොට සම්පූර්ණ වෙනවා ඔහුගේ යසස කීර්තිය සියල්ලම වැඩෙනවා දැන් මගේ ධර්ම දේශනාව මේ ප්‍රමාණයෙන් මා අවසන් කරනවා එසේම දැන් දෙවියන්ට පින් දෙන්න එත්තාව තාචම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මසනේ ක්‍රීමාදීන් ලබාගත් වූ සකල පුණ්‍ය සම්භාරය හකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට අපට හේතු වේවා මන් සාධනාව පැවැත්වූයේ අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ